පාක්ෂණ ග්‍රහණ ඔයාව අයිවන් කියලා පිළිගන්නවා ඉස්සර ගීක් ඉතින් එන තවත් වීඩියෝ කරත් මම අදින් සිංගප්පූරුවේ Google Asia Pacific headquarters වල තමයි මම මේ වෙලාව ඉන්නේ ඉතින් මෙතන අපිට කතා කරන්න දැක බලා ගන්න ගොඩක් දේවල් තියෙනවා ඉතින් මම කලින් වතාව USA ගියාට මට අවස්ථාවක් ලැබුණේ නැහැ Google headquarters වලට යන්න නමුත් මම මේ වෙද්දි වෙලා තියෙනවා සිංගප්පූරුවේ තියෙන Asia Pacific Google headquarters වල ඉතින් අද මේ වීඩියෝ අපි කතා කරමු බලමු මේක ඇතුළේ කොයි වගේද කියලා මොන මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා ඉතින් අද මාත් එක්ක එකතු වෙලා ඉන්නා විශේෂයෙන්ම මට අද මෙතනට එන්න පුළුවන් වුණේ එයා නිසා ඉතින් ශප්‍රාස අයියා ඉතින් අපි යාගෙන් මුලින්ම දැනගමු මොන වගේ දේවල්ද අපිට මෙතන බලාගන්න තියෙන්නේ කියලා ඉතින් ඒක කොහොමද හොඳයි මල්ලි ඉතින් ලංකාව දැක්කට පස්සේ අද තමයි ආ සිංගප්පූරු දකින්න ඉතින් පොඩ්ඩක් විස්තර කර ලංකාව ඉඳගෙන කොහොමද මුලින්ම මේට ආවි කියලා ඔව් ඔව් පසින්දු thank you මේ ඇත්තටම මේ අපේ හෙඩ් ක්වාටර්ස් එකට ඇවිල්ලා අපි හම්බෙච්ච එක ගැන සතුටුයි ඒ වගේම මම මුලින්ම ලංකාවේ අවුරුදු පහක් විතර වැඩ කරා ඩයලොගේ වැඩ කරේ එතකොට තමයි පසින්දු හානේ ආයිඩියා මාට් එකේ වැඩ කරනකොට Google IO ගැන දන්න අය දන්නවා ඇති විශේෂයෙන්ම පසින්දු වලින් ගොඩක් ඇක්ටිව්ලි අපිත් එක්ක වැඩ කරා ඒ තාමත් වැඩ කරනවා ඊට පස්සේ මම ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ විතර තමයි ඇවිල්ලා Google එකට ජොයින් වුනේ Google එකේ අතරම මම කරන්නේ developer relations කියන ටීම් එකේ තමයි වැඩ කරන්නේ ඒකේ cloud communities සහ cloud developer experts කියන පැත්ත තමයි මම ගොඩක් බලන්නේ සහ ඊට අමතරව presentations කරනවා machine learning සහ data analytics සම්බන්ධයෙන්ුත් ඒක තමයි මම මෙහි ඇවිල්ලා කරන්නේ අවදේ විශේෂයෙන්ම මොනවද අපිට මෙහෙදි බලා ගන්න හම්බෙන්නේ? පසිදු මෙහි ගත්තොත් එහෙම ඒෂියා පැසිෆික් හෙඩ් ක්වාටර්ස් එක සාමාන්‍යයෙන් ලොකු පරාසයක වීදෙච්ච දේවල් කිහිපයක්ම කරනවා. ගොඩක්ම ගත්තොත් එහෙම මෙයා බලා ගන්න පුළුවන්. මේකේ YouTube සම්බන්ධයෙන් දේවල් තියෙනවා. ඊට අමතරව මෙහි ඉන්නවා කට්ටිය sales and marketing කරන Google Cloud දින කට්ටිය ඉන්නවා. ඊට අමතරව දැන් ඔයාලා දැකලා ඇති දැන් අපේ ඇප්ලිකේෂන් කිහිපයකම ඔයාලට පුළුවන් දැන් ඔයා සිංහලෙන් කතා කරාම ඒක ට්‍රාන්ස්ලේට් වෙලා එනවා. සිංගල් භාෂාවෙන් ටයිප් වෙලා එනවා ඒක අපි කියන්නේ ස්පීච් ටු ටෙක්ස් කියලා ඊට පස්සේ ඒක අනිත් පැත්ත ටෙක්ස් ටු ස්පීච් කියලා කියනවා ඒ දෙකම ඇත්තටම ලංකාවේ භාෂාවෙන් හදන්න උපරිම සහයෝගය ලබා දුන්නේ මේ ඔෆිස් එකේ සහ ඊට අමතරව මෙහි ගත්තොත් එහෙම තව අපේ තියෙන ඩිවලොපර් ස්පේස් කියලා ඒරියා එකක් තියෙනවා ඩිවලොපර් ස්පේස් එකේ මේන්ලි වෙන්නේ දැන් කවුරු හරි ඩිවලොපර්ස්ලාට ඉවෙන්ට්ස් කරන්න ඕනේ නම් සහ එන්ගේජ් වෙන්න ඒගොල්ලන්ට බ්‍රේන්ස්ටෝම් කරන්න හැකතවන් තියන්න ඒ වගේ ස්පේස් එක වෙනවම Google එකෙන් ඇරලා තිනවා ඒෂියා පැසිෆික් එකේ රීජන් එකරම කාට්ටියටම ඇවිල්ලා කරන්න පුළුවන් වෙන විදිහට සහ ඊට අමතරව ගොඩක් ගත්තොත් එහෙම ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි දැන් පස්සේදු පෙන්නයි ඔයාලට මේ ඇත්තටම ඔයගලන් වැඩ කරන්නේ නැද්ද මේ කනබුණ එක විතර තියෙන්නේ කියලා ගොඩක් තැන්වල ගත්තොත් කනබුණ දේවල් තමයි ගොඩක්ම තියෙන්නේ එහෙ ඒකේ එක මේන් හේතුවක් තමයි Google එක ගත්තොත් එහෙම ඒගොල්ලන් කියන්නේ මුලින්ම බඩ පිරලා තියෙන්න ඕනේ වාගේ මුලින්ම වැඩ කරන්න ඕනේ නේද වැඩ කරන එක මම එන්ජොයි කරන්න බලන් ඉදී වැඩ පිටාවක් මෙතන හදලා තියෙනවා නේද සහ මේක ඇත්තටම හොඳ වර්ක් ලයිෆ් බැලන්ස් එකක් තියෙන තැන සහ අනිත් එක ඔයාලට බලන්න පුළුවන් මේක ඇට්මොස්ෆියර් එක ගත්තොත් එහෙම සෑහෙන ගොඩම ෆ්‍රෙන්ඩ්ලි වාට ඕන තැනක ඉඳන් වැඩ කරන්න පුළුවන් ඒ වගේ ගොඩක් පහසුකම් සලසලා දින Google ආයතනයේ මෙහෙ වැඩ කරන කට්ටිය
සාමාන්‍ය Google වගේ ආයතනයකට ලංකාවේ ඉන්න ගොඩක් අසන් ඉන්න ජොයින් වෙන්න කොහොමද එතනදී වටපිටාව හැදෙන්න ඕනේ ඔව් හොඳ ප්‍රශ්නයක් පසිඳු ගොඩක් අතිර දෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මම Google වගේ තැනකට ජොයින් වෙන්නේ නැත්නම් ඒ වගේ තව කම්පැනිස් වල ජොයින් වෙන්නේ කියන එක different අතරම කියනවා Google එක ඇතුලේ software engineering වගේම වෙන areas උත් තියෙනවා දැන් මම ඉන්නේ developer relation වගේ area එක 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 areas වලට ඕනේ වෙන්නේ එක එක skill set example එකක් කිව්වොත් දැන් අපේ ගොඩක් පාසින්දගේ channel එක බලන කට්ටිය කැමති ඇති software engineering පැත්තට යන්න. Software engineering පැත්තට යන්න ආසාවක් තියෙනවා නම් ඔයගලන්ට මුලින්ම කරන්න ඕනේ දේ තමයි software engineering වල basic එක හරියට හදාගන්න එක. ඒ basic එක හදාගෙන ඉවරලා ඊට පස්සේ ගොඩක් ඇත්තටම competitive coding, lead code වගේ ඒවා practice කරලා ඊට පස්සේ ඔයගෙ තියෙනවා සාමාන්‍යයෙන් mock examination හිම තියෙනවා Google එකට එන්න කලින් මොන වගේ examination ද බලන්න පුළුවන්. සහ ග්ලාස්ඩෝ වගේ වෙබ්සයිට් තියෙනවා සහ ඊට අමතරව Google එකේ ස්පෙෂල් දෙයක් තමයි වාට එන්න කට්ටිය හිතනවා දැන් මට ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ කියන එක Google සහ තවත් ආයතන කිහිපයක් ඒ මේන් රික්වයර්මන්ට් එකයි අංගල තියෙනවා දැන් වාට ඩිග්‍රියක් අවශ්‍ය නැහැ මේකක් කරන්න ඉන්න කියලා මේ ගොඩක් මීඩියා වල පබ්ලිසිටි එක දීලා තිබ්බේ සම්බන්ධයෙන් ඒක නිසා බලන් ඉන්න ඔයාලට හැමෝටම කැමති නම් Google හා සම්බන්ධ වෙන්න ඔයා මුලින්ම ඒරියා එකක් ස්පෙસિෆිකලි තෝරගන්න. ඒ ඒරියා එකට අවශ්‍ය වෙන ස්කිල් සෙට් එක මොකක්ද කියන එක මුලින්ම තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ඇත්තටම පොඩක් මාසියල වැඩ කරන්න වෙනවා. ඉතින් මේ වීඩියෝ නරඹන්න ගොඩක් ස්තුතියි. අද අපි කතා කරේ Google Asia Pacific headquarters ගැන. ඉතින් ඔයගොල්ලෝ දකින්නද මෙතන කොච්චර හොඳ වටපිටාවක් තියනවද වරන් කියන එකට වැඩ කරන්න සහ Google ආයතනයේ අපි ගොඩක් කරලා මේ කතා කරන YouTube එක පවා සකස් වෙන්නේ Google ආයතනය යටතේ. ඉතින් ඒ හැම දෙයක්ම තියෙන ආයතනයක් තමයි අද බලන්න ආවේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ගේ අදහස් ඔයගොල්ලෝ පල්ලෙන් comment කරයි කියලා. ඉතින් මම හිතුවා පල්ලෙන් comment කරන්න මේ වීඩියෝ share කරන ඔයගොල්ලෝ දෙන්නට දැනගන්න. ඒකට ඔයගේ යාළුවන්ට පුළුවන් ඒවි Google head office ගැන සම්පූර්ණ සිංහලෙන් දැනගන්න. ඉතින් මේ වීඩියෝ නරඹන්න ගොඩක් ස්තුතියි. ආයෙත් අම්බුනවත තවත් වීඩියෝකින් ඔයගොල්ලෝ හැමෝම සුබ දවසක්.